ගෞරවනීය ස්වාමින් වහන්ස අපි දැකලා තියෙනවා මේ ජීවිතේ රෝගී වෙච්ච උදවිය තමන්ගේ අම්මා තාත්තා ඥාතියෝ රෝගී වෙලා ඇඳන් වලට වෙලා මිය යන තෙක් දුක් විඳිනවා ඒ වගේම දරුවෝ නැත්තම් ඥාතීන් ඒ අයත් මේ රෝගීන්ට උපස්ථාන කරමින් ජීවිතේ සියලු දේවල් කැප කරමින් දුක් විඳිනවා දෙපාර්ශවයේම දුක් විඳින මෙවැනි අවස්ථාවන් කෙනෙක්ගේ ජීවිතයකට එළඹෙනවා නම් එහෙම වෙන්නේ ඇයි ස්වාමින් වහන්ස මෙහෙමයි නෝනා දැන් ඉතින් අපි රෝහලට ගියාම සමහර විට රෝගියෙක් ඉන්න පුළුවන්. එයාට ඔක්සිජන් දීලා සේලයින් දීලා එයාට සිහියක් නැහැ අතපය වාරුත් නැහැ. දැන් ඇත්ත වශයෙන්ම එයාට මේ ඥාතීනුත් දොස්තර මාත්‍රුන්ටත් එයාව එපා වෙලා තියෙන්න පුළුවන්. නේද? නමුත් එහෙම වුණත් නෝනා ඒ ලෙඩාට අසාධාරණයක් වෙලා නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මොකද මේ ලෙඩා ඒ ආකාරයෙන් දුක් විඳින්නේ පෙර ජීවිතේ. එක්කෝ ගිලනුන්ට උපස්නානේ කරන්නේ නැතුව ගිලනුන්ට අප්‍රමාණ පීඩාවන් පත් කරලා ඇති. දැන් වර්තමානයේ අපි දන්නවනේ ගිලන් අයට සලකන උපස්නානේ කරන අය වගේම ගිලන් අයට අප්‍රමාණ මානසිකව පීඩා දෙන අය ඉන්නවා. නේද? දැන් එහෙම ඉන්නවා. දැන් සමහරු මං හොඳට දැකලා තියෙනවා. දැන් ලෙඩෙක් ළඟ අපි කියමු සල්ලි දීලා කෙනෙක් නවත්තනවා කියලා. ඒ නවත්තන කෙනා ඒ ලෙඩාට සත පහකවත් ගරුත්වයක් සත පහකවත් අවබස්ථානයක් කරන්නේ නැහැ. නමුත් gedara ඥාතියා එනකොට මේ ලෙඩාව පෙල්ල පෙල්ල පවුඩර් දාන ඔක්කොම සිද්ධ කරනවා. නමුත් අවංකභාවයෙන්ද මේ කරන්නේ නැහැ. ඒතකොට බලන්න ඒ වගේ වංචාකාරී දේවල් කිරීම නිසා ඒවා විපාකෙට එනකොට නෝනා අප්‍රමාණ ඔය වගේ දුක්ඛිත රෝගී භාවයන්ට අපිව පත් වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ රෝගීන්ට උපස්ථානය කරන්නා වූ ඒ කාර්ය මණ්ඩලයන් ඒ වගේම ඊට අදාළ පක්ෂය නිරතුරුවම දකින්න ඕනේ අපි වංචාකාරී අදහසනකින් නම් අපි ඒ සේවය සිද්ධ කරන්නේ. එහෙමයින් අපිට කවදාකවත් ගැලවෙන්න පුළුවන් කමක් නම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා යමෙක් රෝගීව ලෙඩ ඇඳේ උපස්ථානයකින් තොරව ඒ ආකාරයෙන් දුක් විඳිනවා නම් නෝනා එයා පෙර ජීවිතේ රෝගීන්ට කළා වූ එවැනි දුර්වල ක්‍රියාවන් නිසාමයි එයා ඒ අකුසල් විපාකයන් සිද්ධ කරගන්නේ. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ රෝගියෙකුට කරන්න තියෙන යුතුකම් පක්ෂේ ඉටු කරලා ඒ තුලින් රැස් වෙන්නා වූ කුසලය නෝනා අපිටත් කවදා හරි එවැනි නිරෝගී ජීවිතයක් ගත කරන්න අපිට හුඟක් හේතුකාරක වෙනවා. ඒ නිසා රෝගීන්ට නොසලකා හැරියොත් රෝගීන්ගේ හිත පීඩාවන්ට පත් කළොත් නම් කවදාක්වත් ඒවැයි විපාකයන්ගෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ නෝනා. ඔය ඒවා තමයි සමහර අය අපි දන්නවා අප්‍රමාණ දුක් විඳිනවා. දරුවෝ සලකන්නේ අම්මා තාත්තා සලකන්නේ මුත්‍රා ගොඩේ අසූචි ගොඩේ අප්‍රමාණ දුක් විඳින පිරිස් අපි දැකලා තියෙනවා. ඒ මොකද්ද නෝනා පෙර ජීවිතේ ඒගොල්ලෝ අම්මා තාත්තලාද සලකලා නැහැ. එහෙම නැත්නම් රෝගීන්ට උපස්ථානය කරන්න ලැබුණු අවස්ථාවල ඒ කටයුතු පැහැර හැරියා. වංචාකාරී ආකාරයෙන් සිද්ධ කළා. ඒ නිසා කොතනකවත් නෝන අපිට මේ වැයින් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕන රැකියාවේ හැටියට අපිට මේක ලැබුණත් යුතුකමක් වගකීමක් හැටියට අපිට මේක ලැබුණත් අපි ඒවා නිවැරදිව ඉටු කරලා එහි කුසලය අපේ ජීවිතයට එකතු කරගන්න.